සුභ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථමයෙන් නවදහලේ පුවත් සිරස්තල වෙත මකි ප්‍රවාහන බෝට්ටු සේවය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ වෛද්‍ය වැඩවර්ජනීන් රෝගීන් අමාරුවේ වැස්සත් සුළඟත් වැඩි වේ පැරෂුට් අනතුරෙන් මිය ගිය සිබලාගේ අවසන් කටයුතු අද ඉන්දිය හිටපු මුදල් ඇමති අත්අඩංගුවට කොළඹ රතවාහන තදබදයට විසඳුමක් ලෙස මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද ආරම්භ කෙරුණා ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ වෙලාවට වැඩ කිරීම කොතරම් හොඳ පුරුද්දක් වුණත් අද වන විට කොළඹ නගරයේ ආශ්‍රිතව වෙලාවට වැඩ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊට හේතුව තමයි හිරු උදා වූ මොහොතේ සිට හිරු බැස යන මොහොත දක්වා කොළඹ නගරයේ ආශ්‍රිතව පවතින අධික රතවාහන තදබදය. මෙම ප්‍රවාහන සේවාව මගින් යුනියන් ප්‍රදේශයේ සිට කොළඹ කොටුවට ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 10ක් වැනි කෙටි කාලයක්. මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෝට්ටු සංචාරයකට දෙක්ුණා. අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතා ඇතුළු මැති ඇමතුරුන් කීප දෙනෙකුද ඊටෙක්ව සිටියා. පළමු මාසය තුළ මෙම ප්‍රවාහන සේවාව නොමිලේ ලබා දීමටයි කටයුතු ද ඇත්තේ. වර්ෂාපතනය සහ සුළඟේ වේගයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙහිවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවද කාලගුණ විද්‍යාඥයින් අවධාරණය කරනවා. දිවයිනේ මේ දිනවල වර්ෂාපතනය සහ සුළඟේ වෙනස් වීම ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් හැටියට අපිට කියන්න පුළුවන් උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙනවා ඉන්දියාව ආසන්නේ කැළඹෙන ස්වභාවයක්. ඒ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං හැමීමේ රටාව බොහෝ විට තියෙන්නේ නිත දිශාවේ. මේ නිසා වර්ෂාපතනයේ වැඩිවීම දිවයිනේ නිත දිග කොටසේ ඇති වෙලා තියෙනවා. මේට අමතරව සුළං වේගයේ වැඩිවීම විශේෂයෙන්ම අපි බලපානවා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, උතුරු පළාතත් සහ තිරිකුණාමලේ වගේ දිස්ත්‍රික්ක සුළඟේ වේගය 60 කිලෝමීටර 50ක් පමණ අගයක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වර්ෂාපතනය ගත්තොත් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම ඊට අමතරව උතුරු පළාතේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. අනුරාධපුරයේ සහ මන්නාරම් වගේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වීමේ තත්ත්වයන් තියෙනවා. වැඩි වර්ෂාපතන අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මධ්‍යම, සබරගමු ඊට අමතරව ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්. මුහුදේ කාලගුණය ගත්තොත් පුත්තලමේ ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල ඕනෑම විටක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. සුළඟේ වේගයේ වැඩිවීම තියෙනවා පුත්තලමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරිකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයේ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගයේ 60 කිලෝමීටර 50 60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සෙසු මුහුදු තීරවල තවස් ජාම වෙනකොට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තමයි තියෙන්නේ. මාවනෙල්ලේ බුදුපිලිම වලට හානි සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන මාස 5 වනදා දක්වායි. මාවනෙල්ලේ බුදුපිලිම වලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක සහ සැකකරුවන් 13 දෙනෙකු අද යළි ඉදිරිපත් කෙරුණේ මාවනෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි. මාවනෙල්ල පොලිසිය, රාජ්‍ය බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කළ විමර්ශනවලින් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණේ. සිද්ධියට අදාළ වෑන් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙනුන අතර ඒවාද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජන හේතුවෙන් ප්‍රදේශ රසක රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වනවා. වර්ජනයේ හේතුවෙන් නවලපිටිය මූලික රෝහලේ සායන කටයුතු එනහිට තිබෙනවා. රෝගීන් විශාල පිරිසක් සායනීයට පැමිණ ආපසු නිවෙස් කරා යන ආකාරයකුයි දක්නට ලැබුණේ. රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන කටයුතු ක්‍රියාත්මක වූයේ නැහැ. හදිසි රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.
මෙතර වෛද්‍ය වර්ජනයේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ නොච්චාගම ප්‍රාදේශීය රෝහලේ කටයුතුද නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයක් දක්නට ලැබුණා. වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාකලාපය ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වුණා. ඔව් බෙහෙත් ගන්න තමයි ආවේ නැති දෙන්නේ නැහැ නේද මේ වෞණියව මහරෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගින්ද වර්ජන හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා. දොරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගින් අපසු හැරි යන අයුරු අප කැමරා කාචයේ සටහන් වුණේ මේ ආකාරයෙන්. රාකම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගින්ද වර්ජන හේතුවෙන් පත්ව සිටි මහත් අසිරුතාවකටයි. දොරබැහැර ප්‍රදේශවල සිට සායන සඳහා පැමිණි රෝගින් මෙම වර්ජනයේ දැඩි ලෙස විවේචනයට ලක් කළා. මෙතර රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංකමේ චෝදනා එල්ල කළද දිවයිනේ සියලුම රෝහල් සඳහා ලබා දෙන ඖෂධ ප්‍රමිතීන් හා ගුණාත්මක බවින් යුතු බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන මහතා පවසනවා. මම ඉතාමත්ම වගකීමෙන් මේ රටේ ජනතාවට කියනවා අපේ රට අපේ රටේ සියලුම රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන්නේ ඉතාමත්ම උසස් තත්ත්වයේ ඖෂධ. මම එසේ කියන්නේ මේ සියලුම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පාලනයට යටත්ව එවැගේම ආනයන පාලකගේ පාලනයට යටත්ව රේගුවේ තිබෙන නීති රීති වලට යටත්ව මේ රටට ආනයනය කරන ඖෂධ. අපි කිසිම පාර්ශවයක් සඳහා අපට පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. මම අහනවා මේ බාල ඖෂධයයි කියන අදහස් පතුරවන අයගෙන් කොයි රෝහලේද එවැනි බාල ඖෂධයක් නිසා රෝගියෙකුට අතවරයක් කරදරයක් වෙලා තියෙන්නේ. රජී වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයේ අසාධාරණ බවයි රජී වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ උපසභාපති වෛද්‍ය රුචිර සරණපාල මහතා පවසන්නේ. වර්ජිත වෛද්‍යවරු කියා සිටින්නේ ඔවුන් රෝගීන් වෙනුවෙන් තමයි මේ වර්ජනය කරන්න කියලා. නමුත් මම කියන්න කැමති රෝගීන් වෙනුවෙන් වර්ජනය කරනවා නම් මේ උදේ සමහර ලාවට කෑම වේලක්වත් නැතුව රෝහලට පැමිණෙන අහිංසක දුප්පත් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා සායනයට ආවහම අද වෛද්‍යවරු වර්ජිතයි ඒක නිසා අද බෙහෙත් දෙන්න බෑ කියලා හරෝලා අරින එකෙන් එතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා. පැරෂුට් අනතුරෙන් මිය ගිය යුද හමුදා සමාජිකයාගේ දේහය ඒ මහතාගේ නිවසේහි තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අම්පාර උහන යුද හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක යෙදෙන අතරතුර පැරෂුටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා විශේෂ බලකායේ එච්.කේ.සී. කුමාර ජීවිතක්ෂයට පත් වුණේ පසුකීතයි. ඔහුගේ දේහය කඹුරුපිටිය ඕබිටිගමු ප්‍රදේශයේ පිහිටි නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දෙදරුපියෙකු වන ඔහුගේ බිරිඳ අටමස් කැපිනියා පෞලේ වැඩිමලාපු ඒ මහතාගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියද ආරක්ෂක අංශවලට සම්බන්ධ අයවීම විශේෂත්වයක්. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලවරයෙකු වන තිලින රුවන් ජයරත්න යන අය ඝාතනයට ලක් වූයේ පසුගිය අටවනදායි. අම්බලංගොඩ කුලීගොඩ ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඊයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මෙම ඝාතනය සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරුයි. හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අම්බලංගොඩ පොලිසිය පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවටගෙන තිබුණා. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්.
රුපියල් ලක්ෂ 158ක වියදමින් රත්නපුර කුරුවිට ප්‍රදේශයේ මාර්ග තිහක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. ප්‍රදේශයේ ගොවි පවුල් ඇතුළු විශාල සංඛ්‍යාවකට මෙමගින් සිත සැලසෙනවා. පදවිය වෙහෙරගල ප්‍රදේශයේ ඉදිකළ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ පවුල් 500ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මෙමගින් හැකියාව ලැබෙනවා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 65ක්. පදවි ප්‍රදේශයේ අපි වතුර බිව්වේ මේ කිවුල් ජලය තමයි. අපි එක විල්ලීමයි කරේ ඉල්ලීමට මේ අපට ෆිල්ටරය ලැබලා දීලා මේ වකුගඩු රෝගයෙන් පෙළෙන මේ ජනතාවට සහනයක් ලැබලා දුන්නා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ කොහොමවත් තිබුණේ නැහැ මේ පැත්ත වතුරක් තිබුණෙම නැ අපිට ගොඩක් අපහසුතාවයේ තිබුණා ෆිල්ටර් වතුර අපිට ලබා දුන්න එක ගොඩක් ස්තුතියි ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ ලැබුණෝරුව විහෙර මාර්ගයේ සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 60ක් වසර ගණනාවක සිට දැඩි ලෙස අබලං තත්ත්වයේ තිබූ මෙම මාර්ගය සංවර්ධනය කර දීම පිළිබඳ ප්‍රදේශයේ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා රාගලවෙල දේවාල කන්ද මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරනවා ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ රුපියල් ලක්ෂ 12ක මුදලක් මේ සඳහා වැය කරනවා ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවකට මෙමගින් සෙත සැලසෙනවා මේ පාර සාමාන්‍ය චෝද පාළු පාරක් වෙලා තිබුණා මේ රජය ආපෘෂ තමයි පාර මේ සම්බන්ධයෙන් සත්‍යයක් ආවේ ඒ නිසා කවුරුත් මේ ලොකු ලොකු නිලධාරීන් මේක බැලුවෙත් නැහැ මේ රජෙන් තමයි මේ පාරක් දැන්න පටන් ගත්තේ අපි ස්තුති වෙනවා මේ රජයට රටේ නීතිය ජාතීන්ට අනුව වර්ග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ත දිසානායක මහතා පවසනවා. තලාවේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. අපේ වෙනස වෙන්නේ ඇදහිල්ල විතරයි. හැබැයි අපි හැමෝම මෙතුමියත් මිනිස්සෙක්, මෙතුමා මිනිස්සෙක්, මමත් මිනිස්සෙක් කියලා ගත්තාම ඒකට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එදා අපි ඉතිහාසෙත් අපි මෙතුමා අපි නොදැනුවත් ඒ කෙසේ වෙතත් මෙච්ච සියලු වර්ධ අපට වළක්වන්න පුළුවන්කමක් නැහැ. අපි මේ වෙලාවේ කරන්න දෙන වෙනස්කම් ටික අපි කරන්න වෙනවා. රටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තියෙනවා. මේ නීතිය ජාතියෙන්ට වර්ගවලට කියලා බෙදෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපේ රටේ ඉතිහාසයේම තිබුණා. අපිට ඒක තේරුන්නේ නැහැ. අපිව ගණන් ගත්තේ නැහැ. දැන් එකම නීතිය ජාතියෙන් දෙකකට වෙනස් අපේ රටේ ක්‍රියාත්මක කරන්නේ අපි කවුරුත් මේකට හදා බහ කරේ. දැන් අපි හොඳ විරුද්ධ මනසකින් ඉන්නවා. මේ සියලු වරද සියලු අනුපාඩුවක් අපි හදා බහ ගන්න ඕනේ. තලාව කතෝලික දෙව්මැදුරට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මන්ත්‍රීවරයාගේ විමත්‍යගත අරමුදලේ ප්‍රතිපාදන මගිනුයි එම භාණ්ඩ ලබා දීමට කටයුතු කෙරුණේ. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ හේතුවෙන් නියමිත වේලාවට කාසිය වාසිය උරගා බැලීමද සිදු කිරීමට හැකි වූයේ නැහැ. වර්ෂාව නිසා තරගයේ පැවැත්වීමට නියමිත පීසරා ඕවල් ක්‍රීඩාංගණය මේ වන විටත් සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා. අද දින ශ්‍රී ලංකා සංචිතයට දිල්රුවන් පෙරේරා කැඳවා ඇති බව වාර්තා වෙනවා. ඔහුට ගාල්ලේ පැවති ටෙස්ට් තරගයේ අහිමි වූයේ ආබාධ තත්වයක් හේතුවෙන්. පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට යලි චෝදනා එල්ල වී සිටින අකිල දනංචේ වෙනුවට ඇතැම් විට දිල්රුවන් ක්‍රීඩා කරනු ඇති. කෙසේ වෙතත් ඉරියව් සැකසහිත බවට චෝදනා එල්ලවුවද අකිල දනංචේට දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතිනවා. කොළඹ මියුසියස් සහ ගේට්වේ විද්‍යාල අතර දෙවන වරටත් පැවැත්වෙන මාරි මියුසියස් රෝහිණි අලස් අභියෝගතා කුසලාන දැල්පන්දු තරගය සැප්තැම්බර් 7 වෙනිදා කටුනායක ගේට්වේ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. පසුගිය වසරේදී දැල්පන්දු කුසලානයේ මියුසියස් ක්‍රීඩිකවන් 27-25ක් ලෙස ජය ගැනීමට සමත් වුණා. මියුසියස් විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ ටියානා බොලකලයි. ඍතු මොනසිංහ ගේට්වේ විද්‍යාලයට නායකත්වය ලබා දෙනවා. මෙම අවස්ථාවට මියුසියස් විද්‍යාල විදුහල්පතිනි නෙළුම් සේනාදේර, ගේට්වේ විද්‍යාලයේ විදුහල්පතිනි විනීටා ෂේනෝ, හර්ෂ අලස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk